ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම උත්තලා රත්නායක මුලින්ම සිරස්තල කිරිවිහෙර විහාරාධිපති හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනා ගැනීම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිමියන් ගුවනින් කොළඹට ආනයනික පළතුරු බද්ද ඉහළ දමන බව ජනපති කියයි 2020 ජනාධිපති අපේක්ෂකයින් කවුද ගෝඩාවේ රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා වුණා චමල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා වුණා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා වුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නම යෝජනා වුණා අපි යෝජනා කරලා තියෙනවා ඒගොල්ලන්ට නම් ගණනාවක් යෝජනා කරනවා කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ කියන එකනේ 2020 අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටේ අපරාධ වැඩිද අඩුද දැන් හැම දින දෙකකට වරක්ම පාතාලේ නැගිටීමක් සිදු වෙනවා අර්ධනකාරී පිළිවෙත් අරගන්නේ නැතුව අඩුවීමක් තිබෙනවා ඓතිහාසික කිරිවේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මිඳු හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ කපු මහතුක බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා බෝපේ ගෙදර අසිර ලක්ෂ්මන් බණ්ඩාර නම සැකකරු මේවනවිර ප්‍රදේශයෙන් පළගොස් ඇති අතර පොලිසිය පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මේ අතර හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පූජ්‍ය ධම්මිඳු හිමියන් අද පස්තුරුවේ වැඩිදුරු ප්‍රතිකාර සඳහා ගුවන්මගින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබුවා දවසේ පුවත ऐतिहासिक किरिवेहर रजमहा विहारे विहाराधिपति पूज्य कुबवक दम्मिंद हिमियन इलक कर मेम वेडि प्रहारे इलक तिबुने ये रात्रे कोलाहट पमन ए उन्वहांसे आगमिक वातावत्तुर निरतवी किरिवेहर उडमलुवे सिट पहत मलुवट वेडम करमिन सिटेदी मेहदी दम्मिंद हिमियन समगिन निमस्ताने रेंदी सिटी विहारवासी पूज्य वीदापुल सोबित हिमियन तुवल लेबु अतर हिमिवरुन कडिनमिन देबरव मूलिक रोहण अतुलत केरुणा අනුතරව උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට යොමු කරන අතර එෙහිදී දම්මිඳු හිමියන් ශල්‍ය කර්මයකට ලක් කර තිබෙනවා. හම්බන්තොට මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දනුෂ්ක පෙරේරා මහතා සඳහන් කළේ දම්මිඳු හිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලව ඇති බවයි. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ විය ඇත්තේ පහත මළුවේ සැඟව සිට මෙම වෙඩිතැබීම සිදු කළ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති සුකපුවෝගී ජීප් රථයක නැගී පලා ගොස් ඇති බවටයි. UPCAG 8531 දරණ අදාළ ජීප් රථය වෙඩි ප්‍රහාරය සිදු වූ ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් වූ ගාමිණිපුර ප්‍රදේශයේ පිහිටි සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන අසීර ලක්ෂ්මන් බණ්ඩාර නැමැත්තාගේ නිවසේ ගාල් කර තිබියදී අද පස්වරුවේ පොලිසිය සොයාගත්තා. එහිදී කඩුවක් කිනිසක් භාවිත කළ හිස් පතරම් කපු තුනක් මෙන්ම බොර 12 වර්ගයේ උණ්ඩ 10ක් සොයාගෙන තිබෙනවා. කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපු මහතෙකු ලෙස සේවය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අසීර ලක්ෂ්මන් බණ්ඩාර නැමැත්තා ඇතුළු තිදෙනෙක් එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් පසුගියදා තිස්ස මහරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ දේවාලයේ හිමිකාරීත්වය විහාරාධිපති හිමියන් සතු බවයි. මීට පෙර මහසෙන් දේවාලයේ ඇතුළු කපු මහතෙකු කිහිප දෙනා නායකයන්ගේ යටි අකුලතාවට ලක් වෙන නිසාත් ඒක මුදල් සම්බන්ධ කටයුතු ක්‍රියා කිරීමේදී වැරදි නිසා ඔවුන් නීත්‍යානුකූල විහාරස්ථාන පිටුවහල් කළ වෙනස් සංග බඳාගෙන ඉඳන් මේ ඍජුම හේතු මේකට හිටපු මහ දේවාල කපු මහතෙකු සියලු දෙනා කීප වකීම් බාර ගන්න ඕනේ කියලා අපි අනිවාර්යෙන් ප්‍රකාශ කරනවා. පහුගිය කාලවක වාරණතර මහ බලාරම් කාලවක වාරණතර විහාරතුරේ අභියෝග ප්‍රශ්න තිබුණා. ඒ අභියෝග ප්‍රශ්න වල ජය ගන්න හැමතුරු යම් යම් ඉදිරියට ගත්තු තීන්දුව තීරණත් එක්ක උන්වහන්සේට ලැබුණු විරු ප්‍රහාරයක් හැටියට අපි මේක හිතනවා. මෙතර හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලැබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මිඳු හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අද පස්වරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙනු ලැබුවා.
කොළඹ පෞද්ගලික රෝහලක් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන දම්මින්ද හිමියන්ගේ සූදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේම රෝහල වෙත පැමිණියා. මම කතා කරා හාමුදුරුවෝ සිය දිනවා කතා කරනවා. ඉතම කරගාටු දායක තත්ත්වයක් ඇත්ත වශයෙන්ම කතරගම නායක හාමුදුරුවන්ටත් වැඩිදිවුවා කිව්වම කතරගම නීතිය කිසිම ක්‍රියාත්මක වීමක් නැහැ. ඊදින දුර්වලතාවය රට තුළ තියෙන මේ අස්ථාවර භාවය නීතියට ගරු නොකිරීම මේවා තමයි ඉතින් මේවට වග කියන්නේ. පොලිස් ප්‍රතිවරයා මීට වඩා ක්‍රියාත්මක වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ මේ නීතිය ක්‍රියාත්මක කිරීම. ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පළිගැනීම් වලට පස්සෙන් දුවන හැර රටේ අනිත් නීතිය ක්‍රියාත්මක කරන්න මෙයාට වෙලාවක් නැහැ. නැත්නම් සමාජ ජාල මාධ්‍ය වල බල වෙනවා මේ කතරගම කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩිතැබීමේ සිද්ධිය ඇතුළු හිස ඔසවා ඇති පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චෝදනා කළා. කිරිවෙහෙර නායක හඳුරන්ගේ ජීවිතය නැති කිරීම සඳහා පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායම දැරූ උත්සාහයද පෙන්නුම් කරන්නේ භයානක අනතුරුදායක ත්‍රස්තවාදී ක්‍රියාවලිය සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගෙන් ඔබට ගොස් දැන් සමාජයට නායකත්වය දෙන බෞද්ධ නායකයන් හා අනිත් ආගමික නායකයන්ගේ ජීවිත පවා නැති කිරීම සඳහා කටයුතු කිරීමට නොබියව හැසිරෙන බවයි. ඉතිහාසයේ පළවෙනි වතාවට කතරගම පූජා භූමියේ වෙඩි තියලා ඝාතනය මේ සිදුවීම සිද්ධ වෙන්නේ කතරගම දෙයියන්ගේ අඩවිය විතරක් නෙමෙයි අපේ රටේ නීති හා සාමය බාර ඇමතිගේ අඩවියේදී දැන් හැම දින දෙකකට වරක්ම පාතාලේ නැගිටීමක් සිද්ධ වෙනවා. අපි චෝදනා කරන්නේ ආණ්ඩුවට. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ආණ්ඩුව සැලසුම් සහගතව පාතාලේ මෙහෙම නැගිට්ටුවා. මේකෙන එක වෙලාවක මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකදී ඇහුවම එවකට එක්සත් ජාතිපක්ෂයේ ලේකම්තුමා කිව්වේ සුප්‍රසිද්ධ පාතාල කරුවෙගේ නමක් කියලා ඇහුවම උපාලි අපේ දරුවෙක් කිව්වා. අපි සැක කරන්නේ මේ ආණ්ඩුව. ඒ පාරම යනවා. කවුරුත් අහලා තිබුණා මෞගුණ නිසා ලේ කිරට හැරෙන බව මේ ආණ්ඩුවේ දේශපාලඥයෝ අපිට උගන්වනවා. පියගුණ නිසා වොඩ්කා වතුර පාට හැරෙන විදිය මේ කාටුන් එක. පාර්ලිමේන්තු මන්දිරයේ ඉදිරිපිට යන පාරේ බයිසිකල් එකක් නතර කරනවා සාමාන්‍ය පුරවැසියෙක්. ඒත් රාලහාමිගේ දුවලවිල කියනවා මෙතන වාහන නවත්තන්න හොඳ නැහැ කියලා ඔහි දන්නේ නැද්ද? ඇම්මතිලත් යනවා එනවා. ඒ පුරවැසියා කියනවා අවුලක් නැහැ රාලහාමි. බයිසිකල් එක ලොක් කරලා තියෙන්නේ කියලා. මෙන්න කරු ජයසූරිය ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය. ආණ්ඩුව දිගින් දිගටම මාධ්‍යත් එක්ක ආරවුලට එකතු වෙලා තියෙනවා. අපිට වගකීමෙන් තොරතුරු ලැබිලා තියෙනවා. සමාජ වෙබ් අඩවි තහනම් කිරීම සඳහා ආණ්ඩුව මේ මොහොතේ නීති උපදෙස් ගනිමින් ඉන්නවා. පුත්තලම අපේ මිත්‍ර මන්ත්‍රීතුමාගේ සිද්ධිය සම්බන්ධයෙන් දේව වර්මින් වොඩ්කා වතුර බවට හරවනු ලැබේ. රංගේ බණ්ඩාර ගුරුනාසේ පුත්තලම සතියේ දිනවල පැමිණ හමුවන් ආණ්ඩුව මෙල අත තියන්න හදන. දැන් රංගේ බණ්ඩාර ඇමතුමා අපේ මිත්‍ර හිරුට විරිත්තන විදිය අපි දකින්නේ හැමදාම රැයට. හැබැයි මේ ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශ කරේ මොකද්ද? සමාජ ජාලා වෙබ් අඩවි වලට පිංසුදු වෙන්න මේ පරිවර්තනය කරන්න අපිට පුළුවන් වුණා. ගින්නෙන් උපන් මේ ආණ්ඩුව ගින්නෙන් පිලිස්සි මේ යන හදන. එක පණිවිඩයක් දෙනවා ආණ්ඩුවට මාස කීපයක් ඇතුළත පළාත් සභාවක හෝ දෙකක බලය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පවා අපිට සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරමින් ඉන්නවා. වෙනස් කළා ආණ්ඩුවට අවසන් සංඥාව නිකුත් කරනවා. රටේ අපරාධවල අඩුවක් තිබෙන බව සම කැබින ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවති කැබින තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. අයවැයින් සහ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන යෝජනා පස්සේ වෙනස් කරනවා. කිට්ටුම ඒක තමයි මේ භූමිතෙල් එකෙන් පේන්නේ. මේ මූල්‍ය කල්මනා කරන දුර්ලභමනේ රජේ භූමිතෙල් සහනාධාර ක්‍රමය ආරම්භ කරා. නමුත් දීවරයෝ දිගින් දිගටම ඉල්ලා හිටියා මිල අඩු කරලා දෙන්නේ. අන්න ඒක අනුව මිල අඩු කිරීම කළ දුන්නා. රජේ භූමිතෙල් වැඩි කරනකොට කිව්වා අපි මේ භූමිතෙල් වැඩි කරන්නේ බස් රථ භූමිතෙල් යොදලා ධාවනය කරන හින්දා කියලා. ඒ හින්දා සහනාධාර දෙන අයට පෙර පැවති මිලටම දෙනවා කියලා මෙතෙන්දිමත් පැවසුවා. භූමිතෙල් පරිභෝජන 50%කින් අඩු වෙලා තියෙනවා පහුගිය කාලේ. මේකට ප්‍රධානම හේතුව වාහනවලට භූමිතෙල් ගැහිම නැවතිලා තියෙනවා. ඔව් නැවත ඒක සිද්ධ වෙනවා. ඒකින්ද තමයි ක්‍රමවේදයක් ඉක්මනට ලෑස්ති කරන්න කියලා කැබිනට් මණ්ඩලයේදී කිව්වේ. අර තමයි රජයේ අදහසක් නැද්ද මේට වඩා අඩු කරලා?
මේගාන තමයි දැන්ට මුදල් ඇමතිවරයා එකතු වෙලා. ඇමතුමා අපි දකිනවා දැන් පාතාල ක්‍රියාකාරකම් තාමත් මර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. දැන් ගිරාත්‍යත් යම් සිදුවීමක් සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඝාතනයක් දක්වා එනකන්ද බලාගෙන ඉන්නේ. ඒ ඔය වගේම ගිය රජ යටතේත් ඒ වෙලාවේ නම් තිබුණා එක එක්කෙනාව ගිහිල්ලා උස්සගෙන ගිහිල්ලා. ඒ උස්සගෙන ගිහිල්ලා කළාත් ඉවර කරගන්න බැරි වුණා. මේ තරම් දුරට මේක උඩු දිව්වේ මොකද ඇමතුමා? මේක මේ මේවට සම්බන්ධ දේශපාලඥයෝ හරි ආණ්ඩුවට හිතයිසීම කණ්ඩායම් ඉන්නවද මොවුන් මේ විදිහට ආරක්ෂා කරගන්න? ඉතින් ඒකට සම්බන්ධයි කියලා කියපු දේශපාලඥයෝ දැන් නැහැනේ. ඒත් වැඩේ යනවා. ආයුධ බලන්න එක්කන් යනවන්න බැරිද ඔය කට්ටිය කෙනෙක්ක්? ඒකත් සාර්ථකුනේ නෑනේ. ජනතාව බොහොම කැමති වුණා අර ගඟේ එක්කන් යනවා ආයුධ තියනවාද කියලා බලන්න. ඒ පාර ගඟට පයින්නෝ. ඒක තමයි ක්‍රමය මට පේන හැටි. ඉතින් මම යහපාලන රජයට බැරිද ඔක් කරන්න මත්තුමා? හැමදාම මේ හොඳ අදහස් ටිකක් තියෙන එතුමා ගන්න පුළුවන්ද කැබිනට් මණ්ඩලයට? ඔය කියන ක්‍රමවේද ගිය රජේ විසින් කරා. ඒ කරලත් බැරි වුණා. ඉතලා බලන්න ඕනේ මේ අපරාධ කොච්චර අඩු වෙලාද වැඩි වෙලාද කියලා ඒක පොලිස් සංඛ්‍යාලේකනවා. නෑ මේ තරම්ම මර්ධනකාරී පිළිවෙත් අරගන්නේත් නැතුව අඩුවීමක් තිබෙනවා. රයිත් මත්තුමා මේ කිරිවෙහෙර නායක හඳුරන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා ඊයේ රාත්‍රියේ ඔබතුමාය ගැන දැනුවත්ද? මම දන්නේ. එතකොට ඇමතුමාගේ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් තියෙනවා මේතුමා දෝෂාරෝපණය කරනවා දොස් නගනවා පොලිස්පතිවරයාට. ඔයවත් එතුමා ප්‍රකාශයක් කළා නෑ. ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා අධිකරණ සභාවට විරුද්ධ. එතුමා පොලිස්පති ගෙන්නලා කැඳවලා මේක තදින් කතා කරා කියලා ජනාධිපතිතුමාම පැවසුවා. ඒ අමුතුවෙන් තදින් කතා කරන දෙයක් නෑ එතුමාගේ. මම අහන්නේ එතුමා දුර්වලද? එතුමා මාසයකට වරක් රැස්වීම කැඳවනවා කොහොමද? තදින් හරි බුරුලෙන් හරි. ඉතින් ඒකෙදි දැඩි ක්‍රියාමාර්ග යෝජනා කරනවා. ඒව ක්‍රියාත්මක කරනවා වරින් වර. ඉතින් පොඩ්ඩක් නවලා හරි ඕක කරන්න සිද්ධ වෙනවා. එනම වාර්තා කරන්න නීතිය නැවීම ප්‍රශ්නයක් නෑ කියලා මාධ්‍යවේදීන් කිව්වයි. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් බත්තිකොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී පොලිස්පති පූජි ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා. රාත්‍රියේ පෞද්ගලික කෝන්දරයක් කුඩ කිරිවේරේ රජමහා විහාරයේ හාමුදුරන්ට වැඩි තිබ්බා. හොයාගෙන ඉවරයි. බෑ කීපයක් ඇතුව අදාළ දේවල් හොයාගෙන වැඩ කටයුතු කරලා ඉවරයි. විස්තර කියන්න බෑ දැන්. ඇයි? පරීක්ෂණයක් අධිකරණ කටයුතු. වැඩියා දැන් මේක කොහෙවත් පාතාලයක් බොරුවට කරන වැඩක්. සමහර අය ඒව ක්‍රියාත්මක කරවනවා. ඒ අදාළ ආයතන වල සම්බන්ධී කරන අය එකතු කරන අය මුදල් අරගෙන හොරගම් කරවනවා. කෝටි ගණන් හොයාගෙන යනවා. ක්‍රියාත්මකයි. අනෛනික පළතුරු සඳහා අයකරන බදු ඉහළ දමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේදී එහි ගොවියන්ගේ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුලිච්චාකුළම ප්‍රදේශයේ ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍රාගාරයේ ජනතාය තිරපත් කෙරුණි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. පසුව පුත්තලම තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ගොවීන් සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළා. හල්පිටියේ ගොවියාගේ දුක බලන්නට ජනාධිපති කෙරේ පැමිණීමේ ප්‍රථම වතාව. ඉතින් අපිට ප්‍රධානම මේ විදුලිය ප්‍රශ්නේ තියෙනවා. මේක ඓතිහාසික පළාතක් හැටියට දෙලුම් වලට ප්‍රසිද්ධ. වගා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු ගම්මානයක් හැටියට මේ ප්‍රදේශය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අලවියේදී ඉතාමත්ම විශාල ගැටලු සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ආනායනික දෙලුම් වගා ලැබෙන කොළඹටයි අපේ දෙලුම් වලට ඉතාමත්ම අඩු මිලක් තමයි ලබා දීලා තියෙන්නේ. දැන් මුලින්ම කිව්වේ විදුලිය ප්‍රශ්නේ. ඊළඟට අනික් කාරණාව තමයි දෙලුම් එහෙම පිට රටින් ගේනවා. ඒක නිසා අලවිය පිළිබඳව ප්‍රශ්නේ. ඊළඟට කිව්වා මේ මාර්ගය පිළිබඳව ප්‍රශ්නේ. ඒ නිසා මම විදුලි බල අමාත්‍යාංශෙත් කෘෂිකර්ම අමාත්‍යාංශෙත් මගේ ජනාධිපති ලේකම් කාර්යාලිනුත් නියමිත පිරිසක් ඉතාම ඉක්මනින් එවනවා. ඒකෝට මම බලාපොරොත්තු වෙයි ඉක්මනින් මේ විදුලිය ප්‍රශ්නේ විසඳලා දෙන්න ස්ථිර වැඩපිළිවෙලක් මම සකස් කරනවා. ඒ වගේම ඔය අලවිය පිළිබඳව පිට රටින් ගේන පළතුරු සහ ඔය කියපු අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙනුත් මම ඉක්මනින්ම වැඩපිළිවෙලක් ගන්නවා. මම පෞගි දවස්වලත් මේ ගැන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ නිසා මගේ බලාපොරොත්තුව පිට රටින් ගේන විශේෂයෙන්ම පළතුරු සඳහා ඉහළම බද්දක් ඇති කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පිට රටින් ගේන පළතුරු අඩු කරන්න. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිව්දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ පසරුවේ පැවැත්ුණේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා. ඊළඟට නමතුමත් කියලදිනවනේ මේ අර මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අකමැති කරලා මහින්ද මහත්තයා නම කියන්න බෑ නැත්තම් ඉන්න බෑනේ. අර පැත්තේ මෛත්‍රීපාල මහත්තයාවත් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඕම යන්න පුළුවන්ද මේ ආණ්ඩුව ගෙදර යවා ගන්න අපි හදන හින්දා තමයි අමති පැටවු ටිකක් පැටවු ගැව්වේ. මොකද හේතුව කොහොමාර 113 හදාගන්න ඉපැ. දැන් ඔබතුමාලට දැන් පහුවදා 16 දෙනෙක් ආවනේ. ඔය බැඳුම් කර මහබැංගුවේ හොරගම් කරපු අයත් එතන ඉන්නෝනේ. එන අයට කකුල් දෙක දෙපැත්තේ තියන් එන්න එපා කියලා අපි කියන්නේ. 20 වෙනි සංශෝධන කෙටුම්පත පරාජයටපත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කරගත්තා. ඇලෝසියස් කියන සල්ලි ගත්ත 110 දෙනාගෙන. මේ පිළිබඳව රහසිගත තොරතුරු අපිට දැන් ලැබෙමින් පවතිනවා. ඉදිරි කාලය තුල නම් පිටින් ඕන කවුද කියලා හෙළිදරව් කරන්න අපි තීරණය කළා. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසුත් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂ කවුරුත් ඉන්නවයි කියලා මම නම් හිතන්නේ. හිටපු ආරක්ෂක ලේකම්තුමාව හම්බෙන්න දැන් අර 16 කණ්ඩායම සූදානම් වෙනවා. 16 හරි 20 හරි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාව හම්බ වෙන්න උනන්දුවක් තියනවායයි කියලා කියන්නෙම මේක කැරකෙන්නේ කොයි පැත්තටද කියලා කාටකට තේරෙනවනේ. ඒ කියන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එතුමාගේ ස්ථිර කළ ඉවරයිද ඔබතුමාලා? දැන් මොකද්ද කැමැති උත්තරේ? ඔබ කැමති උත්තරේ. ඒක තමයි උත්තරේ. මන්ත්‍රීතුමා නම් කියන්නේ ජනාධිපතිතුමා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනතුමා, අගමැතිතුමා මහින්ද රාජපක්ෂ නැත්තුමා. අගමැති මහින්ද රාජපක්ෂ තමයි අනිවාර්යෙන් අපේ ගොඩනැගෙන පාලනේ. ජනාධිපති කවුද කියලා කවුරුත් දන්නවා කවුද කියලා. ඒක නෙවෙයි 16 ගිහින් හම්බෙන්නේ. ඒක නේ 19 වෙනි විශ්වාසතා සංශෝධනයේ අනු එහෙම පුරවැසිභාවයක් තියෙන ඇමරිකානු. එම් පුළුවන් කියලා ඔබතුමා හිතනවාද? ඒක ඉවත් කරගත්තම මේ ප්‍රශ්නේ ඉවරයි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා අපූර්ව ප්‍රකාශයක් කළා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම ඔයාට නම් ඇමතිකමක් ලැබෙන එකක් නැහැ කියලා. පිටාම ජනාධිපති අපේක්ෂකය තෝරලා ඉවර නැති වුණාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන බවට නියත විවරණේ දෙන්නේ අපේ පරම සතුරු පිලේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. ඔබතුමාගේ නම් අතර තව මොනවගේ නම්ද තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ නම යෝජනා වුණා. තමල් රාජපක්ෂ මැතිතුමගේ නම යෝජනා වුණා. දැසිල් රාජපක්ෂ මැතිතුමගේ නම යෝජනා වුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමගේ නම යෝජනා වුණා. හැබැයි 16 දෙනා කැමති නැහැ නේද මේ රාජපක්ෂවරුන්ට? අපි කියන්නේ වැඩි වැඩියෙන් නම් යෝජනා වේවා. ඒතර තමයි වඩාත් සුදුසු පුද්ගලයා තෝරගන්න අපට හැකියාව ලැබෙන්නේ. ඒකාපත් විපක්ෂය 2020 ජනාධිපතිවරණය සඳහා නම් ගණනාවක් යෝජනා කරන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති නිසා බව අමාත්‍ය කලේ විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ ඇමරිකාවේ පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි. එක්සත් පක්ෂයෙන් කිහිප දෙනෙක් ඒකාබද්ධ විපක්ෂ ඉදිරියේ යන්න කියලා ආරංචියක් තියෙනවා. මම දන්නේ විදිහට මේ පැත්තෙන් කිහිප දෙනෙක් මේ පැත්තට එන්න කතා කරමින් ඉන්නේ. දැන් 2020 දී ඒකාබද්ධ විපක්ෂ පොදු අපේක්ෂා නම් හතරක් යෝජනා කරන්න දිනවා. ඔවුන් කියන්නේ ඔබතුමාලට නම් එක නමක් අතාව හරියට යෝජනා කරගන්න බෑ. නෑ අපි යෝජනා කරලා තියෙනවා. ඒගොල්ලන්ට නම් ගණනාවක් යෝජනා කරනවා කියන්නේ ස්ථිර ප්‍රතිපත්තියක් නෑ කියන එකනේ. ඒ අභියෝගයක් නේද 2020? අපිට අභියෝගයක් නෙමෙයි 2020 දී බලන්න මොකද වෙන්නේ කියලා. විශේෂයෙන් මුද්දේ ගමන් පිළ මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අපේක්ෂකත්වය ගැන. එතුමාගේ නීති අපි දන්නවා. අලුත් දෙයක් නෙවෙයි ඒක ජනතාවට කියන්නත් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ පුරවැසියෙක්ට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට තරම් කරන්න බෑ. මේ අපිට ආරංචි හැටියට රාජපක්ෂ මහත්තයා පුරවැසිභාවය අයින් කරගන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම පිළිගන්නව නම් ඇමරිකාව සර්ටිෆිකට් එකක් ඉෂු කරනවා. අපි කැමති ගමන් පිළ මහත්තයාටයි රාජපක්ෂ මහතාටයි කියන්නේ මේ ජනතාවට කරුණාකරලා සර්ටිෆිකට් එක පෙන්වන්න කියලා. මොකද මේ සර්ටිෆිකට් එක නැතුව පුරවැසිභාවය අයින් කරලා කියලා කියන්න බෑ. ඉතින් ඒ පුරවැසිභාවය අයින් කරාට පස්සේ සර්ටිෆිකට් එකත් ඉෂු කරාට පස්සේ ආයෙත් අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අවසරය ගන්නත් ඕනේ පුරවැසිභාවය නැහැ කියලා. ඉතින් පැහැදිලිවම මේක ප්‍රෝඩාවක්. උදේ ගමන් පිළ මහතාට කිසිම සදාචාරායිතියක් නැහැ මේ විදිහට කතා කරන්න. අපිත් නීතිය දන්නවා. විශේෂයෙන්ම මම අභියෝගයක් කරන්න කැමති ඒ පුරවැසිභාවය අයින් කරලා තියෙනවා නම් ඒ සර්ටිෆිකට් එක ජනතාවට පෙන්වන්න කියලා. බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ නැවත වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රට බහර දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්චන්ද් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සංසන්දනාත්මකව බැලුවාම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලය ඉන්පස්සේ පාලන කාලයත් එක්ක ජනතාව ඉල්ලන දේ බහුතරය මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත රට බාර දෙන්නයි කියලා. ඒක අගමැති තනතුරද මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මෙතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමෙන් පිරිසක් අද පස්වරුවේ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී හමු වී සාකච්ඡාවක නිරත වුණා. මොකුත් වෙන්නේ නැහැ. හොඳ හොඳ දේවල් නෙවෙයි කලබල වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරනවා. එකඟ වෙයි කලබල වෙන්නේ. එනම් පක්ෂයක් හද
අවශ්‍ය වුණොත් පක්ෂයක් හදනවා. හැබැයි අපිට පක්ෂයක් තියෙනවානේ. අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අපට ඕනකම තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කුණුවේවි යන ආණ්ඩුවෙන් එළියට අරගන්න. තම මේ පක්ෂය රටේ වමේ නායකයන් එක්ක එකතු වෙන්න හිටපු ජනාධිපතිතුමා ඇතුළු දිනේෂ් ගුණවර්ධනලා වාසුලා මේ සියලු දෙනා එක්කතු වෙන්න. මිත්‍රත්වයේ දැක් කවුද මේ දෙගොල්ලන්ගෙන් ඉතුරු කරන්නේ නැත්තේ? ඒ අය දැන් කතා කරනවා, සාකච්ඡා කරනවා. කලබල වෙන්න දෙයක් නැහැ. අපි සහෝදර පක්ෂ එකතු කරගන්නේ අවසාන මොහොතේ. හැබැයි හිටපු ලේකම්තුමා උරුම මේ රජ ජනාධිපතිතුමා තනි කරන්නේ නැතුව මේ වසර දෙකක් යනවායි. එතුමා තනි කරන්නේ නැත්නම් අපි සතුටුයි. ඒ කියන්නේ ඉතාලි ඉක්මනින් එතුමාත් අපෙත් එක්ක එහෙනම් විපක්ෂයට එන්න ඕන. ඒක එහෙම එනවනම් හොඳයි. එයාගේ තාත්තා හිටියනම් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් අද බැහැදුටුවා. ඒ උන්වහන්සේ වැඩ සිටින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මාශ්‍රමයේදී. මේ රටේ ජාතිවාදයක් නැහැ. අපිට කිව්වේ ජාති ප්‍රේමී මෝඩ දේශපාලනඥයෝ කියප දෙන්නේ තමයි මේ ජාතිවාදී වචනේ කියන්නේ. අපි විරුද්ධ විය යුත්තේ මේ රටේ ජාති ભેදවාදයට. කිනකාට කරු කරන්නේ ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරන්නේ. මම එක ඉල්ලීමක් ඔබතුමාගෙන් කරන්න ඕනේ. අපේ වාම දේශපාලනයේ හිටපු අනිත් කොටස් මේ සියලු දෙනා එකතු කරගත යුතුයි. අනිත් වෙනකොට පටන් ගන්න තියෙන සාකච්ඡාව මේ බණ්ඩාරනායක මැතිනට පිළිසිද්ධ වෙන නම නියෝදන් ඇතුළත් දැන් මේ වදන්ති අයින් කළා අනාගමික රාජ්‍යයක් සමලිංගිකත්වය පිළිබඳව තමයි මම අතු කරන්න උත්සාහ කළ යුතුයි. කැදී බිනී කියලා රසෝ මාතකේ සියලු දින හොඳයි. මම දන්නවා තියෙන ප්‍රශ්න අපි එක හඳක් නැගිය යුතුයි. මේ රට තුප්පහියන්ගේ උබේර ගන්නවා. ඒ තුප්පහියොත් තියෙන බෑ. තමයි ප්‍රකාශයට පත් වුණේ පාරාත් පාලන මැතිවරණය. එතන පක්ෂයක් නෙමෙයිනේ තියෙන්නේ, සංවිධානයක් නේ. කෝ ප්‍රතිපත්ති සල්ලි ගත්තේ කවුද විශේෂාංකය දැන්? ඇලෝෂියස්ගෙන් මුදල්ගත් බව කියන 118 දෙනෙකු පිළිබඳ කතාබහ කරලියට පැමිණීමෙන් පසු දෙදෙනෙකු තමන් මුදල්ගත් බව ප්‍රසිද්ධියම ප්‍රකාශ කළ අතර සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මුදල්ගත් බව අනාවරණ වුණා. මුදල් නොගත් බව ඊයේ වන විට ප්‍රකාශ කළ පිරිස 82ක්. එසේනම් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් ඉතිරි 115 දෙනා කවුද? ඇලෝෂියස්ගේ සල්ලි අපි අරගෙන නැහනේ. අරගෙන ඇලෝෂියස්ලා මේ අපි දන්නෙත් නැහැ. ඔයාලට සම්බන්ධ වුණෙත් නැහැ. ඒගොල්ලන්ව පත් කිරීමේදී මුලින්ම විරුද්ධ වුණ එකේ නම මම කැබිනට් මණ්ඩලෙ. ඉතින් මට කියන්න දෙයි ඒ මිනිස් සල්ලි උන්ට ඔළුව අමාරුවක් නැත්තම්. අපි කිසිම සම්බන්ධයක් ඇත්තෙ නැහැ. ඇලෝෂියස් එක අපි දැකලත් නැහැ, කතා කරලත් නැහැ. අපි අඳුර ගන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 225 දෙනා අතරින් තමන් මුදල් ලබා නොගත් බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ගණන 86ක්. මේ අපේ විශේෂම හිරු මාධ්‍ය බොහොම හොඳ වැඩ කොටසක් කරනවා. මොකද මම බලන නිසා හැමදාම ප්‍රවෘත්ති මේ බැඳුම් කරේ සිද්ධිය සම්බන්ධයෙන් සහ මුදල් ගත්ත මන්ත්‍රීවරු. තාම නන් නොකෙරුණු ජනතාවත් කතා වෙන පළවෙනි වගේ උත්තර කවුරු කවුද? මේ බැඳුම් කරෙන් 118ක් සල්ලි අරගෙන තියෙනවා. මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ නන් දැන් එළිදරව් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අද කලබල වෙලා. කලබල වෙන්න ඕනේ නැහැ. වැරදි වැඩක් කළා නැත්තම් ජනතා විමුක්ති පෙරමුණට බැංකු ගිණුම් තියෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කෑගසන පුද්ගලයන්ට හෙට පැවැත්වෙන බලය දේශපාලන වැඩසටහනේදී පිළිතුරු ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුපත සම්බන්ධයෙන් අද පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළා. අද පස්සරුවේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුනේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. කාගේ හරි ඔඩක්කුවක ඉන්න ඔඩක්කු කුක්කේ. දැන් ඔයාද කෑගහන මහතුරු මම කොහෙද දන්නේ හිටියේ මං. හම්බුනම කියන්නම්. හෙට හම්බ වෙන අපි විජිත් සෞදයට. ඒයි දන්නේ.
හිරු වැඩසටහනේ නේ. අපිට කියලා දෙන්න. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට කළ අභියෝගයට අනුව විශේෂ බලය දේශපාලනමය වැඩසටහනක් හෙට විකාශය වෙනවා. උදේ ගම්මන්පිල මහතා පසුගිය මස 18 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාළ අභියෝගය සිදු කළා. මම අනුර කුමාර මන්ත්‍රීතුමාට අභියෝග කරනවා ගෙනාපු පනත් කැටුම්පත හිතකරද අහිතකරද සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වෙන්න කියලා. මේක ඇත්තටම කැටුම්පත් කරපු කෙනා ඉදිරිපත් කරනවා උත් සමග වුණත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එදිනම රාත්‍රියේ විකාශය වූ සලකුණ දේශපාලනමය වැඩසටහනට එක්වමින් එම අභියෝගය බාරගත්තා. විශ්ව පිළිබඳව නම් සාකච්ඡාව තියෙන්නේ අපි ලෑස්ති වෙන්න කියන්නේ මාත්‍යයටම. අපි විශ්ව විනයෙන් පිළිහිටනයි වන්න. බඩයක් අක්කම කියන්නේ බෑ කියන්න. සලකුණ දේශපාලනමය වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා කළ චෝදනාවට පසුව උදේ ගම්මන්පිල මහතා පිළිතුරු ලබා දුන්නා. මගේ ජීවිතේ කිසිම දවසක විවාදයකට බය බඩේ අමාරු හැදිලත් නැහැ. අනාගතේ හැදෙන්නෙත් නැහැ. ජූනි මාසේ 14 වෙනි බ්‍රහස්පතින්දා බලේ වැඩසටහනට මමත් සහභාගී වෙනවා. ඒ අනුව මෙම සියලු අභියෝගයන්ට වේදිකාවක් තනමින් හෙට රාත්‍රියේ 10:30ට විශේෂ බලය දේශපාලන මේ වැඩසටහන ආරම්භ වීම නියමිතයි. පුද්ගලිකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතඩංගුවට ගෙන සිටි මාධ්‍යවේදී මහේෂ් නිශාංක ලබන 18 වෙනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. එදිනට ඔවුන්ගේ ඇපෙල්ලීම් සලකා බැලීමට නියමිතයි. වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී කායවර්තන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද දිනිය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පෙරවරුවේ. එහිදී දෙපාර්ශවයෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. කරුණු සලකා බැලූ මහර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටමින් ප්‍රකාශ කරනු ලැබුවේ තම පුතාට පහර දෙන විට නිශ්ශංක මහතා පුතාව බේරා ගැනීම සඳහා වාහනයේ තිබුණ නියනක් අරගෙන මේ පහර දීම කර ඇති බවයි. ඒ පහර දීම තුවාලකරුගේ ඇලපත්තට වැදී තිබෙන්නේ. එයින්ම පැහැදිලි වෙන බව ප්‍රකාශ කළා. පහර දීම මේ තමන්ගේ පුතා උඩ නැගලා පහර දෙන විට පුතා බේරා ගැනීමට වෙන කිසිදු අවස්ථාවක් නැති නිසාම මෙලෙස පහර දුන්නා කියලා. අනික් කාරණය තුවාලකරු සහ මේ පුත්‍රයින්ට පහර දුන් පුද්ගලයින් කායවර්ධන මධ්‍යස්ථානයක අයිතිකරුවන් සහ සේවය කරන්නන් ඔවුන් සමග පොර බැදීම වැනි තත්වයකට නිශ්ශංක මහතාට යාමට පුළුවන්කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් පියෙකු කරන ලෙස පුතා බේරා ගැනීමට මෙලෙස ක්‍රියා කර බවයි විත්තිය නීතිඥයන් විසින් පෙන්වා දෙනු ලැබුවේ. ඒගොල්ලන් කියන්නේ ස්කෘප්නියනකින් යන කියලා. ඉතින් වෛද්‍ය වාර්තාව තියෙනවනේ පිහියක් කියලා. මොනවද බොරු කියන්නේ? මට මෙතන සාමාන්‍යයෙන් මගේ දරුවට ඉෂ්ට වෙන්නේ මොකද? මොකද මගේ දමය තාමත් තියෙන ස්පිටාලේ. බඩේකින් ඇතුළේ බෑ පොලේ එළියට අරන් දානවා. වෙනහළු එනකොට උස්ම ගන්න බෑ තාම. එයා බොහොම අමාරුවෙන් කතා කරන්නේ. රසාවට යන්න විදිය නැහැ. තව මාස කීයකින් ළමයා රසාව කරයිද කියලා දන්නේ නැහැ. ඒගොල්ලන් මේ බලන්නේ එයාලගේ මිනිහව එළියට දාගන්න. රසාව කරන්න තියෙනවා කියලා. ඉතින් මගේ ළමයා රසාව කරන්න කෙනෙන්නේ. ඒතකොට මගේ ළමයා කොහොමද රසාව කරන්නේ? අපි ජීවත් වෙන්නේ ළමයි රසාව. මේ අතර අදාළ පහර දීමේ සිද්ධිය සහ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අප කළ වාර්තාකරණයේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංකගේ හිතවතෙකු බව කියන පුද්ගලයෙකු මෙලෙස අදහස් පළ කළා. ඇයි ඔයගොල්ලන්ට තිබුණ නැත්තේ ඒ පැත්ත හෙව්වනම් මහේෂ් නිශ්ශංකගේ පැත්ත කෙනෙක් හොයාගන්න තිබුණ නැද්ද? හරි වැරදි. ඒකත් හොලා දාන්න තිබ්බා. මහේෂ් නිශ්ශංක හිටියේ එළියේ මේ දරුවෝ එයාගේ බිරිඳ හිටියේ නැද්ද? කෙසේ වෙතත් අප ඊයේ මහේෂ් නිශ්ශංකගේ ඥාතීන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය වළක්වාලූ පුද්ගලයාද අද මෙලෙස අදහස් පළ කළා. මට අවශ්‍ය තිබෙන දේවා කරගත්ත දැන් ඊට එහා ගන්න එපා. හරිද? දැන් අපි මේ වෙලාවේ කිව්වේ ඔයා දැන් ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත්ත තුන් මේ ගෙදර අයව ගන්න අරෝ මේ අවශ්‍යතාවයක් නැති කියන එක තමයි කිව්වේ. ඒක ඔයා කිසි දෙයක් නෑ. එහෙම තත්ත්වයක් තිබුණ නෑනේ. එහෙම තත්ත්වයක් තිබුණ නෑ. අද හිරු සීඇයි අනාවරණය රුපියල් කෝටි ගණනක් මකර කටට යවමින් පුත්තලම ආනමඩුව ප්‍රදේශයේ සිදු කෙරුණු මාර්ග ව්‍යාපෘතියක් පිළිබඳවයි. මේ ආනමඩුව මහ උස්වැව වත්තේ ගෙදර ප්‍රධාන මාර්ගයයි. 2016 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඉදිකිරීම අවසන් මට්ටමේ පවතින මෙම මාර්ගයේ තත්ත්වය සොයා බලන ලෙස ප්‍රදේශවාසීන් හිරු සීඅයිඒ වෙත පසුගියදා ඉල්ලීමක් කළා. ඒ අනුවයි හිරු සීඅයිඒ කණ්ඩායම මාර්ගයේ ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමට අදාළ ප්‍රදේශයට මෙලෙස ළඟා වූයේ.
ප්‍රදේශවාසීන් එහිදී පෙන්වා දුන්නේ පුපුරා අබලන් වැති බෝක්කුවක් මතින් කාපට් ඇතිරීමට සූදානම් කර ඇති බවයි. මෙම දැන්වීම් පුවරුවේ දක්වා ඇති පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 17කට අධිකයි. එතරම් විශාල ධනස්කන්ධයක් වැය කර මේ වන විට ඉදිකර ඇති මාර්ගයේ සැබෑ තත්ත්වයයි මේ. මෙවැනි අසාර්ථක ව්‍යාපෘති සඳහා මුදල් රුපියල් කෝටි ගණනින් වැය කරන්නේ කාගේ අවශ්‍යතාව මතද? හිරු CIA මෙම අනාවරණය හරහා හු මාර්ග සංවර්ධන අධිකාරියේ වගකිව යුත්තන්ගේ මැසී ඇති දෑස් මේ පිළිබඳ විවරවේද? හිරු CIA ඉදිරියේදීත් අවධානයෙන්. මාකන්දරේ මදුෂ් නැමැති පාතාල නායකයාගේ සමීපතම ඇන්තිදෙනෙක් මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියේදී පොලිසිය දත්තරංගුවට ගත්තා. ත්‍රිකුණාමලිට ඔබෙන්නු මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාව ඇති වූ දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු නවකමුදාවේ සයුරල නෞකාව මගින් ඊයේ මුදා ගැනුණා. අනතුරක් සිදු වූ බව පවසමින් බලපිටිය රෝහලට ඇතුළත් කළ තරුණියක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර අදාළ තරුණිය රෝහලට බාර දුන් පෙම්වතා බවට සැක කරන තරුණයා පොලිසියට බාර වී තිබෙනවා. ගිනිගත් හෙන හොරගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා එම මාර්ගයේ දෙපස ගම්මාන පහක ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. මාතර තරුණ බෞද්ධ සංගමයේ සහ සමාජවාදී තරුණ සංගමයේ එක්ව මාතර ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කර තිබුණා. රජයේ පෙරලා දැමීමට උත්සාහ කිරීම සහ පොලිස් පරීක්ෂණවලට සහය නොදක්වීම යන චෝදනා මත මාලදිවයිනි හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට එරට අධිකරණයක් අද මාස 19ක සිර දඬුවමක් නියම කළා. සූදානම සමුගෙන යන්නට පත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්තිය සෙමිස් සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.